යවිනාඩී අතරක් වගේ බලමු නනිත්තුනක් වගේ කිබ දැත්තව සම්බඳධ වරගන් හැරි. පීදා නතර කරේ පළන පාට විවර කරණයදත පළන්න පාට සම්පූර්ණයෙන්ම. ලකේ මම කිව්වනේද පලනි මේ අභ්‍ය සම්ූර්ණවරන්න ක කියරවල් මොනහහි ප්‍රශ්න බම් දාාන්න බන්නන. මොනහරි ප්‍රශ්නයක් තිබ්බනං කියද. එක එතුන අභ්‍යාසය මොන ප්‍රශන ඇතිබන අමට දාන්නම සසිද්ජ ද්දාන්න චෙට්ටේ දාන්නන් අපිේ ඩිස්සස් කළමු මුොලින් මේක සාකට්ට කරලෙමු අපි එලන පාමට අන්්ඩිස්සල්ලා ම් ද කිසි ට පශ්ණන නදද ඉතොටේ ලෙසකි හ දෝහරයට විනාඩියකින් පටන් ගන්න ලා මහති බදධනන්න මනත්තන් දෙවැනි පාඩපු දර්ශික ලග්ගනැක්කෙන පාඩම වී පටන්ගන්න හොද හද placa तना्या ट द කිය . හෙනම් පොඩ්ඩක් කෑතුන අභ්‍යාසය කන විදිම මේ දත් පොඩක් පැහැල්ලිකිරීමක් කර මට පුළුවන්ද පුතේ කියන්න මට පොඩ්ඩක් මේ එකයි තුර සම්පර්ණ අභ්‍යාස දෝන නැත්තං එක පලනනි පශ්න දෙවු පශ්න ෙම මට තියවාවද විශේෂ කරෙක් කිවෙන ප්‍රශ් දෝනය ොකද පලවනි තින අක්ල්ලි කරන සර්ලම ආකාරයම් යන කෙ එක කගෙන ඔ මටරහෙම කියන්න එකනෙ පලවනි ප්‍රශ්නි දම්ම කියල්තින්න ඕනද නැවතත් මෙකින් නම්ම කියල දෙන්න ඕනට නැත්තංග දෙක තුන ඒවගේ එකත් දෝන කියන්න බලා හතරයි පහයි හයයි හතරේ පහයි හයන හතරයි පහයි හයි හරි මම හතර හතරම එකක් ගානක් කල පෙන්න්නම් හරිද එතර ඔබෝදැල්ල බේගිල හිතරවා ද අපිට පුතේ මේ තියෙන මේ හරය පරිමය කරන්න කියන ප්‍රතියන්මි හරය පරිමය කරන්න දැන් අපි දන්න සංක්‍ය වර්ග දෙකක් තියෙනනේ මොගත්ද පරිමේය සංක්‍යා සහ අපරිමේය සංක්‍යනේද සංක්‍යවර්ග දෙකයි පරිමය සහ රි සංකාව එතට පරිම සංක්‍යයා කියල කියන්න මොකක්ද අපට නිිල මේ ාගයක් දර දෙියන්න පුළොන් ඕනෑම සංක්‍යාව අපි අඳන්න නෝ පරිමයේ සංක්‍යාවක් කියල ඒතුර නිකල මේ භාගයක්තිර ලියන්න බැරි සංක්‍යයක් ඇඳර ගන්නවා අපරි මේ සංක්‍යයා කියලා පරිමය සංඛයා කියලා අපි දැ ක හස පාඩ මේ සිද්ධන්ත කගන්නු කියල දෙද මං කියල න්නා අපරි මේ සංක්‍යයා විදිර ව මතතියාගන්න ඕනේ මනද පූර්ණ වර්ගයක් නොවන ඕනෑම වර්ගයක වර්ග මූල එකෙන්නේ පූර්ණ වර්ගයක් නොවන ඕනෑම වර්ග මූලේකන්න අපි පූර්ණ වර්ගයක් ගත්තඋත්තේ හෙම අල්දන්න පර්ණ වර්ග මනොවද කියලා පූර්ණ වර්ග ප්‍ර ගන්න පුලුවන් එක හතර නමය දාසේ මෙ තම පූර්ණ වර්ග. එතට ඕවගේ වර් මූල පු නිවරම් පූර්ණං්‍යයක්ක න මුද දෙ එකේ ර්ග ූලේ එකයි හතරේ වර්ග මූලේ දෙකයි න මේ ර්ග මූලේ තුනයි දාසේ වර්ග මූලේ ර ඒවාගේ හැබැ ය අතර මැතිදෙන් එකත් හතරත් අතට තිය සංක්‍යයනකතුඒ දෙක තුණ ඉරස හතරත් පහත් නම පහ හය හත අට මෙන්න මේ වගේ මේ පූර්ණ වර්ග නොවන ඕනෑම සංඛ්‍යාව වර්ගමූලය ොකක්ද අපි කියනවා ඒවා අපරි මේ යයි කිය ඒවා පරිම මේ නෑ ගට භාගයක් නිකිල මේ භාගකලබට තියන්න බෑ තේරවානේද ඒවා අපරි මේ යයි ඇයි සික මේ ෆයිවල්ගේ ඒත් අපරි මේයයි කියලමං කියල දුන්නා න වැඩි පැදිලිද හරි දැන් ඔන්න ඒ පැත්තේමං ඔයකිව හද අපරි මේ කියදහසබ දුන්න දැන් වල්ට පේෙන්න පටන් ගන්න ඕන පුතේ බිමද හරය පරිමය කරන්න කියන්න කියන්නේ දැනටවල්ට පේන්න තියෙනවා මෙන්න මේ හැම බාගයම නැත්තම් න්න මේ හැම භාගයකම එයාගේ හරය අපරි මේ යයින අපරි මේය කියේ නේද ඇයි තින් හරි මේ පූරණනෝර වර්ගයක වර්ග මූල තිනවකන්නේ පරිමේ යයිනනි ආදැන් ඉහම් අපේ තාාගට් එක වෙන්න ඕනමකදද මෙන්න මේ මූල සංකියාව අයින් කරගන්න එක. මූලේ අයින් කරගන්නේ. තේරෝනේද ඒකට අපි මෙන්නම ෝගේ සටල දෙයක් කරනවා යාගේ සංකියාවේ මූලයම ගඩ කරනවා අපිකමක උදාහරණය පහ මේ අපිගමකෝ පහ මූල තුන කියන බාගේගමු. අපට පේනො මෙයාගේ හරේ තිය හමකක්ද මූල තුන කියන සංකියාව මුලතුන කියන්නේ අපරිමේ සංක්‍යාවක් ඉතිං අපි හරය පරිමය කරගන්න න්නම් හරය විශෂ මද තියෙන්නේ මේ අපි කරන්නේ හරය පරිමය කරගනින් මකද ලවය පරිමේද පරිමේදගීම අපට ප්‍රශ්නයක් නෑ එතර මේ බාගේ හරය පරිමය කරගන්න ඔන්න අපි ගන්න පියවර තමයි අපි දන්නවා මේ හරයේ තින අපරිමේ සංක්‍යාව කියපුේ මූලතුුණා මූලතුන අයිං කරගන්න නං අපි ඒ මූල තුනෙම්ම ගුල කරන්න ඔලදන්න හොඳටම භාගයක් හරය ගුණ කර හම බෑ යාගේ සංකියාවෙන්ම ලවයත් ගුණ කළ යුතුයිනේ ඔච්චරයි වැඩේ එතුට මූල තුන ගුණ කිරීම මූලතුන මූලතුන මූල තුනෙන් ගුණවුණ හම අපට නොත්තුන කියලා තුරයි ඕනම මූල සංකියාවක් එම මූල සංකියාවෙන්ම ගුණවුුණ හම්පුත එමකද වෙන්නේ ඕනෑම මූල සංකියාවක් එම මූලයම ගුණවනහම යාගේ පාදය තමයින්නේ මොක දෙන්නේ ගේ පාදයකන්න අපිතුම් මූල පහ කියලා මූල පහගනන මූල පහෙන් පහතමා උත්තරේ. මූල විස්සගුණත් මූල විස්සෙන් මූල නැතුව විස්සේ නවා එච්චර පැහැදිර හරි ඉති ඔක්කර කන දාවම ච්චර පවැඩක් කරන්න එනම් තුන තුන ගරීම මුූලතුර අප මෙතර උද නකද පහයි මූලතුද. හරිමද එයාපෙට කිව හරයා පරි මේ කරගන්නේ හරය පරි මේ කරගන්නන්නේ අපි හරය පරිවය කරා ලවය පරිමේ ද පරිමේදකි අපරි ගැ්ලුවක් නවී වැඩේ පැහැදිලිද ම අවදාහරණය කියල් දෙන්න නඕනෙද හතර ගානය තව කියන හතරනි ගානමට ඕකේද කිය කියනවා වැතම මේ ජීවගේ ගානකුත් කියද මේ ජී වගේහෙකුත් වරදාන්න මාත හැම දෙෙස මරය හෙම කතා බා කරලෙන් මිනි ඒ ඔල්ලයින් හිටියට මේකනියන් ඇත්තරම ගා ස්රම්මැක් කල හිතා ගන්න ලොකදයක්න ඇති තාක්ෂණ වල හුවෙන්න න මෙ වෙන්න න දැඟගි හොඳයි වවලන්න තැන කොං හත තරු මේක ජීකයට කොට කතරන ජීකන තුනයි මූල පහා ගැබට තියෙනවා කියද තුනයි මූල පහ යට දෙකයි මූල හත දෙකයි මූල හත හරි අපට කියන්න මේ භාගයක් අපට පේෙනවා බාගයක් යාගේ හරයගේ හරය විතරන්න මේගේ ලවත්ත පිරිමේයනනිද ඉති මේ අපට කියන හරය පරිමය කරන්න කියල එම් සරලයි අපි මූල හතතා ඉංකර කරන්න ොහෙද එම මූලේෙම ගුණ කරහ ලවයක්ත් එම මූලේම ගුණ කරහ දෙ එනවන හොම අපට පෙන්න්න මෙ ුණ හැකි. මූල හත ගුණකිරීම මූල හත ලදන්නවඋපතේ දෙක ගුණ කිරීම හත බවට පත්වෙනවානේ. උඩ තුන. මූල් ලකුණ තුළ ගුණ කර හැකි පහ ගුණ කිරීම හත කියලා ගනම් තුනයි කවුද මේ පස්සරක් හතපුතේ මූල තිස් පහයි දාහතර් ඔච්චර ඔන්න හරේ පරිමයඕුණ වැඩේ පැහැදිලිද සානු සාරණය ද මට දැම්මිය අදද හතරණ ගාන ඕකේද පැහැදිලි අප ඇහදිෙන ගෙන තාව පතා කියෝද හරි ප්‍රශ්නයන්නේ මංහෙනම් පස්සන ගානත් තාආකාර ම පොඩක් කියල් දෙෙන්න්න මේ සුළු කරන්න කියෙල්තියෙන්නේ මේ හොඳට පේනවා මොකදද සුළු කරන්න සුළු කරන්නේ සුළු කරන්න කියන පිී තව තුරටත් එකනෙ සුළු කරනවා කියෙනගේ තේරුමතමා පුතේ එයාව ආය එකතු කරන්න බෙදන්ඩ ගුණ කරන්න ගනිත කරුණම එක ලක් කරන්න බැරිවර තරමට සුළු කරන්න කියල කිය මුපුදරග බැඩැ බලට පෙන ගරකිරීමක්තියනොම බල දෙරි තුනයි මූල දෙකනේ තියෙන් තුනයි මූල දෙක තුනයි මූල දෙක ගුණ කරන්න කියලා කියනවා දෙකයි මෝල තුයි දෙකයි මෝල තුනේ මේකත් හරියට ල මතර පොඩිකා ගෙනගන්න වීජීය පද ගුණ කරන වගේ තමයි Vීජය පද ගුණ කරන වගේම තවයි වැෙනසක් නෑ මූල සංක්‍යාව මූල සංක්‍යාවෙන් ගුණ කරන අඩද මුලින්ම මුලින්ම මූල රහිත පද පූර්ණ සංක්‍යා දෙෙ කවද පුත තුුණ සහ දෙකන තුම්වරත් දෙක කවුද තුම්වරත් දෙක කවුද අයයිනෙ ඒ හයට මෙහෙම ලියගන්න වැඩේ පැදිලි ඊනට මූල සංක්‍යා දෙෙක් ගුණ කරනවා කවුද මූල සංක්‍යයා දෙක කවද මූල සංක්‍යා දෙකටින්නේ වර්ග මූලය ඇතුළේ දෙක ගුණ වෙලා තියෙනව තුනෙ එහෙනම් අපට අවසාන උත්ත්‍රය විදිරේෙනවා හයයි මූල හයවිදියට ර ඔච්චරයි අතරරිින් හට තවරට තබු සුදු කර ගන්න බරිගෙන තේරවානද හරි මම බෙදී මුදත්කෙල් දෙනක හතරයි අන්න අප්‍රතිය හතර මූලහත්ත නදි හතර මූලහත බෙදීම අතරයි මූල හත් බදීම දෙකයි මූල දා හතර දෙකයි මූල දාහතර මේකම මේ විද්‍යහක නැතු මං වෙන විදිල්ලියර පෙන්න්නක හම කරකු හතරයි මූල හත බෙදීම ං ඔහම ලිවත් අහරෙන්නේ දෙකයි මූල දාහතර වැඩේ පැහැදිරීද ොහොම ලිවත් වැරදි නෑ හරි වෙන්න ඕනේ හරි දැන් මේක අපි ගමුකෝ මෙහෙම දෙයක් දැන් වාඩපුතෙ මේ මෙ ල වූ හැකි ද හතර බෙදීම දෙක කියද මේ හතර දෙකෙන් බිදුනොත් කියර පුතේ දෙකයින දෙකයි දැම් මට කවුරු හරි කියන්න බලන්ඩ දැ මූල හත දාහතර බෙදලා අපට මූල හතට මූල හතේවයි කයි දාහතට මූල හතේවත් දෙකයි කියල් ලියන්න පුරුවන්ද පිට හු පුළුවන්ද මංහන්න මේක මෙහම කරගමු දෙකයින. අපි මෙහෙම ගමූ මූල හතතිනව උඩ මූල දාහතර පහලතිීනනේ. මතරපි හරය පරිමය කරගත්තා. ඒව ගැබි යමුකු එනම් යාාපුතතිෙන් ගුරුවවෙන්න ඕන මූල ද හතරෙන්නේ නැවතවත මූල දාහතරෙන්නේ හඩ ගුණුවෙන් නොන කියපුට ඒත් මූලද හතරෙන්ම තමයි. මතරමං කර නම් දාහතර දාාහතරකුනුත් වරපෙන දාහත්තරයි දෙකයි. මෙතර වපුතේ හත ගුණ කිරීම දාහතරකිය සමානයි දෙකට දෙකේවා එකයි දෙකට දෙකේවා එකයි දාහතරට දෙකේවා හතයි එනම් අපට නො මකත් දෙන්නේ මූලහත්ත ගුණකිරීම මූලදාහතර බෙදීම හ ත්තරේ මෙහමතියන්න පුළුව හතරදහදරකී ද හැත්තෑවයි හත්තරක් හතර විසි අටයි එහෙෙන මූල අනු අටබෙදීම හත කියති යන්න පුළුව වැඩේ පැහැදිලිද උච්චරයි මොුණහි පශ්නතරනම එගහන කර මූල අනුවට බෙදීම හත මේ එක ක්‍රමයක් දෙවල්ට මෙහම හිතෙන්න්න පුළුවන්න තේරවානේද මම්ම කියෙන් දේවල් මං තව ක්‍රමයක් මේ පැහැදිලි කරන්න මෙන්න මේ විදිහරත්. හොඳර බලාගන්නේ. මේක ක්‍රමයක් න් තව ලේසි ක්‍රමයක් මෙට කියල් දෙනවා. කෙරෙක්ට මෙහම හිතනොත් මං වැදි නෑ කියන එකයි කියන්නේ ඇනි. මේක කරන්න තියෙන ලේසිව් වැඩේ තමායි මෙන්න මේ වැඩි. ඕට පුළුවන්නේද පුතේ තැන් හතර බෙදීම දෙක කියෙක් කියද පුතේ දෙකයින. අයි වැඩේ හරි පැහැදිලිඋුණානේද. ට තුරුණ කවුද හත කියන සංඛ්‍යා විත්‍රවන් යටට මූල තා හතර කියන සංකඛා විතුරන වනේ අපට පුළුවන්න්නේද මෙහෙම වැඩක් කරන්න දෙකයි මූල හතයි මූල දාහතර කියෙනක මෙහම තියන්න බෑදමොට වරග මූලේ ඇතුවරේ දෙක ගුණ කිරීම හත කියලා පුළුවන්නේද මට තියන්නේ හෙම පුළුවන්නේඒක අපට පිනො මේ දෙකයි මූල හත උඩින් ගනවා එන මේ පහල් තින දෙක ගුණ කිරීම හේ ල ට ව ෙන් ව න්න පුර. කිසි ලක් නෑ එනමකද මූල දෙකයි මූල හත මංහරනයද මූල දෙක්ගුණ කිරීම මූල හත සමානයි මූල හතර මූල හතක ප්ඩ පුළුබ ූලහතර මූල හත කැපු හම්කිියේදෙන් දෙක මූල දෙක දෙකයි මූල දෙක හරිද පැහැදිලීද? ැන්වාල්ට පොඩි අවබෝධයක් කියනවද මෙන්න මෙහෙමත් කරොත් වැරදි නෑ කියලා මේ කොහොමද මෙන්න මෙහෙමත් කරොත්ද හතර බෙදීම දෙක වාට පෙවුණන පපතේ වර්ගමූල ඇතුවය හත බෙදීම දාහතර කියලා තිබ්බොන් හතවිදීම දාහතර කියලා තිබ්බොන් එකවාට පැහැදිලි වෙහිදන්නන්නේ මටඔන් ස්ක්‍රීන් ලිරිිහිඳ මංම කරපු කියියවර දෙකම තිරමාත් කිය මං අයිරම කියද චුට්ටක් පැටුනත් දන්න නිත්සලකම මෙත්ත එක්ක මේඒක පාර කියල් දෙන්න අය හරි මේක වාඩි හිත ම ම මේ කතා කරන වාටක් කරන්න පුළුවන් හිතන ක්‍රම හරි කියන්න යන්න එක එකයි එකවි හිතර මනේ මේක කොයි විදර කර සරලයි සරල විදියමං අවසාන කිය දෙනව හතරයි මූල හත අනතිර අපට හත්තරයි මූල හත කියන කෙන බෙදන් බෙදෙන් බෙදල තියෙනවා කාගෙන්ද දෙකයි මූල දාහතරෙ දෙකයි මූල දාහතරේ හරි. ඩ මෙහම යන්න පුළුවන්න්නේද හර හතර හතර බෙදීම දෙක එහම විදියාගමක අමූල හත්ත මූලහත දෙක මට මූල දාහතර ගෙනෙක් ෙනා පුතේ මෙන්න මේ මූල දාහතර කියනෙක්ෙන යන්න පුළුවන්නේද දෙක ගුණ කිරීම හත කිය කිසි ප්‍රශ්න නනි කටත්තුර ද කියන්න බැන ඕ එනම් හතරයි මූල හත එහෙමම එනවා මේ දෙක මෙහෙම තියෙන මට අය පුළුවන්නේද මෙන්න මේ මූ දෙ මල ඇති ඇත්තුේ දෙකුණු කිරීම හත කියන එක වෙන්ුවෙන් වශෙන්ලියාකන එකට මූල දෙක ගුණ කිරීම මූල හත කියන එක විදිහට ඇයතුදු ලියකන පුළුවන් එහෙම්මට පුුවන් එ එක මෙන්නෙ මේ මූල හතර මේ මූල හත ක පන්න ඕනිවරෙන් පුළුව පුළුවන් ආදැන් හෙනම් අපට නවා හත්තර බෙදීම දෙක කවුද. එක එකයි මූල දෙක කියන එක. ආය තෝර හතර බෙදීම දෙක කියන්නේ කියීර පුතේ දෙකයි යට මූල බැඩේ පැහැදිලිද ඔය විදිරෙනවා එතර අපට ලේසිම් කරයකුත් තිෙන ඉට වඩ අපි මොක මෙෙන්න්න මේ සංක්‍යාවම හතරයි මූල හත බෙදීම දෙකයි මූල දා හතර කියෙන සංකයාව ගමකු අපි මෙන්න මෙහෙම වඩක් කරනු හතර බෙදීම දෙකකි පිියගන හතර බෙදීම දෙ කියෙන කියපු දෙකයි වර්ග මූලය සම්පූර්ණයන්හරම් මෙකින් හත්ත බදීම දාහතර කියලා පිලියාගෙන හිම පශනෙන් මූල හත බෙදුුණොත් මූලදා හතරෙන් අපට මොද විදිල් ලියාන පුළොඳ පුතේ වර් සම්පූර්ණ වර්ග මෝලයේ බෙදීම හත බෙදීම හත්දදාහතර කල යන්න පුළු එහම කිසි ප්‍රශ්න ඇත්තින වද එහෙම න තේරවානේද දැන් මේකත් බෙදන්නක දෙකයි උඩ අහත බදුනොත් දාහතරින් කියීද පුතේ වර්ග මෝලය ඇතුළේ එක බෙදීම හතනේ ස එක බෙදීම දෙකනේද අතර දෙකවා දෙකයිනි මේක උත්තර එක වගේ නෑනවා මම මෙහෙම පින්නන්නක දෙකයි උඩ මූල එකයි අය මමෙන් කරන මූල දෙකයි එකේ වර්ග මූල කියදක්කමයිනෙ එනම් දෙක මූල දෙකයි ක්‍රමද කැමති කැමති විදිහක්ක කැමැති විදිා මේක්‍රම දෙකටම පුළුවන් වනා කිය එක තයවරුුණා කියනක මට වූ පැහැදිල වනාාද මං මෙයි තවගරන කතල පෙන්නට ද කිය මදකින් ල ගද ැති මේක පලවන ක්‍රමය මේක දෙවනි ක්‍රමය කෙරෙක්ට හිතන දරි අන්න පුළුවන් සි ප්‍රශ්න් න දෙකෙන් මේක මුත්තරය තමයිද මගද දීම පන ක්‍රමේ දෙෙන ක්‍රමේට න ේන ොද ම ම් ර් ්‍රම හ ලන්න. එය මදහසක් නෑ තේරුණා හරි එනම් මට ඔයාලා මෙක තේරුණුවා නම් මෙන්න මේකට උත්ත්‍රේ ටක් ගාලොහොහ එන්න බල මෙන්න මේකට මං මේ කියන එකට බලමුවාට කොහොමද උත්තරෙෙන්න්නේ කියලා මෙන්න මේට උත්තරය හොල දාරන්න බලනමට නා අඩි පහක් දෙත්නවෙන්න මේයාට ියනම් පෙන්නන්නක් මේක තියෙන පුතේ හයයි මූල විසි හත මේ ඉ ඉඩ බලලිය ලම තිය නම් මෙතන දොරමට ලේසිනේ මෙත තියෙන මෙන්න මෙහෙමයි හයයි මූල විසි හත පෙදීම තුනයි මූල තුන තුනයි මූල තුනඩි පහත් දෙනමට හදල පෙන්න්න බලා හරඩ වෙන්න කරන්නට එක් ගියානේටටීත හැමම තමයි අද මෙතන පෑ විනාඩි හතලයක් මෙත් නං ගියා හිඩස් දැන්වාවා ඉති මහිතන මේ ජොයින්න බැරි ගොඩක් ළමයිට වෙලා ීන් මහිතන මේ ගොඩම්ම වෙලාතීන් මහිතන කරන ප්‍රශ්නය මෙද හැමෝටම් බලප නම් ගොද ද කීපයක් නෙමේන උදේවරුවොත් කරන්ටගැන නිසා හවෂිකා හොඳයි දෙකයි මූල නමේ තමයි හරිගොඩ් එතවට ඇ දැම උත්තරේ මූල නමේ උත්තරේ කියද. මූල නමේ තවත් වනස්න දෙ පොඩක් වැඩි අ සුළු කරන්න කියව හම දෙකයි මුූල නම කියනක හරි මටතයන හොට වැඩිරන්තයරම් හරිද මූල් නමේ උත්තර කියද. එතුර එක එත්න බවට පත්තර න නිකම්ම ලස් දෙගුණු ග්‍රීමතර හය වෙන වානේ හරි හොඳයියේ ඔය උත්තරේ නීමයි මං පොඩක් පැහදිි කරන්න න්න තර තේ. එ හයබෙදීම තුනගෙන මෙන්න මෙ වම මෙන්න මෙයා බෙදොත්පතේ හය බදීම තුනයි කියද දෙකයි දස මන්දන්නවා වර්ග මූලේ සම්පූර්ණක ඇතුරත විසි හත්ත බෙදනවපොතේ තුනයි ඒ එනටන දෙකයි මූල නමයනේ දෙකයි මූල නමයින දෙක මූල නමේ උත්තරරි කියරපුතය තුනයි දෙවරත් වන කියද දන්තේරවානේද වැඩේ රුෂිගතන් හරණය වැඩි දෙන්න මවාන එහම් ම හිතරවා මේ ගෙනනවබෝධයක් ඇති කියලා හරිද අපි මග එනම් හතර පස්සන ගාන හතරින්ති තමයි ඔන්නව කරම අබල හයත් කොහද හදන්න කිය හරි හය හයගත්හම හය මෙන්න මෙහෙම අපට තියෙනවා පෙන්න්නම් දන්නම් ම කොහම දකතුරන්න පුුන් කොහො තුරන බැරි කියන ම මෙන්න මෙයාව ගන්නන්කො මෙයා මූලිකම විදිර මෙන්න මොව ඉන්නවා මං යාව ගන්නම් කවු දෙන්නේ පිකාමූ මෙ මෙහෙම කරලා ගමුකු මෙ ඉන්න මමටල් ලොකු කරගන්න අපට මෙහෙමගෙනෙක් ඉන්න කවු දෙන්න දෙකයි මූල විසි හත නේර තුනයි මූල තුන හතරයි මූල හත තුනයි මුල විසි අට හරි ම මෙහෙම කාරණයක් කියන්න හොදර මතතියාගඩ අරිද කරණ සහිත කරණ සහිත ප්‍රකාශන සුළු කිරීමේ දවාල මේ සටහනදදාගන්න පොත සටහන කියල දාලා මෙන්නමේ කළියාගන්න දාගන්න පොතේ සටහන කියලා විශේෂයයි සටහන කියලදාගන්න දාළමට මේවා හැමතිස මාතෙ ක මිකෙට කන්න චට්ට එකගේ දැම්මනං ෝකේස හිමරි කියලා ැ දරම ලාස් ටරම්ම ිලි මේ ගඩ පුල ද මට කියන්න බලන්න සරහන කියල දාගත්තර කටියම හරි හොඳයි එනම් මෙහමැලියන්න සටහන දැන්වාල දන්න නපුේෙේ ලියන්නට ප මේවාදන මේ ති කරණි සහිත ප්‍රකාශනයම කරණී සහිත ප්‍රකාශනයක් කරණී සහිත ප්‍රකාශනයක් කියයන්නේ වාල්ඩ පයනවා කරන ගොඩක් තියෙනවා. කරණන්නේ ගොඩක් එකතු කිරීමම් සහ හඩු කිරීමෙක් එක බත් වෙලා ති නවාන ගැන මේ ප්‍රකාශනයක් අධමා කරන සහිත ප්‍රකාශන කිය හරම ල නම් සරනගෙල්දලා. පරණි සහිත ප්‍රකාශනයක් සුළු කිරීමේ දී. කරණි සහිත ප්‍රකාශනයක් සුළු කිරීමේ දී කරණි සහිත ප්‍රකාශනයක් සුළු කිරීමේ දී ප්‍රථමව නතම් පළමුව, සහිත ප්‍රකාශනයක් සුළු කිරීමේ දී පළමුුව එම ප්‍රකාශනයේ එම ප්‍රකාශනයේ එම ප්‍රකාශනයේ අකිල කරණි අකිල කරණ ඇත්දැයි ඇත්දැයි සොයා බලා අකිල්ල කරණ ඇත්දැයි සොයා බලා ඒවා ඒවා අකිලි කරණ ඇදදැයි සොයා බලා ඒවා මොුණද කරන්න ඕනේ ඒවා සරලම ආකාරෙන් සරණම ආකාරයෙන් ලිවිය යුතු සරලම ආකාරයෙන් ලිවිය යුතුය හරි ඉන් පසුව ඔබට ප්‍රකාශනය සුරු කරගත හැකිය ඉන් පසුව ඔබට ප්‍රකාශණය සුරු කරගත හැකිය. හරි අරණන් කියන බලන්න ඉන් පසුව ඔබට ප්‍රකාශනය සුරුගරගත හැකියට. අරි දැමන් කිවම ගද්දාය කරණ සහිත ප්‍රකාශනයක් සුළු කිරීමේදී කරණී සහිත ප්‍රකාශනයක් සුළු කිරීමේදී පළම වාල මොකක්ද කරන්න ඕන පුතේ මේක අකිල කරනේ ති නවල්ගේලා හොයල බලන්න ඕන අකිල කරණය කියල කියන්න මොකක්ද මං කිය දුනදා අකිලකරණයක් කියන්නේ පූර්ණ වර්ගයක් ගුණිතයක් ලෙස ලිවිය හැකි කර කියගේ බලවා. නොද පූර්ණ වර්ගය ගුණතයක් ලෙස ලි හැකිව මූල විස්්ති හත කියන මෙයා අකිල කරණයක්නේ ඇයි නම ගුණ කිරීම තුල දීන ඕනේ හැබයි මේ මූල තුන නෑ එයා අකිල කරණයක් වෙන්නේ නෑ මූල හතත් අකිල කණයක් වෙන්න වද නෑ මගදයා තියෙන සරලමාකාරය හැබ මූල විසියට කියනගෙනත් අකිල කරණයක් නේ ආයනම් මකට කරන්නේ මම මෙන්න මේ ප්‍රකාශනය දැක්ක මේ කරණය සහිත සුළුකිරීම් තියෙන ප්‍රකාශනයක් එනම් පළමුුවන මොකක්දමං කරන්නේ පළමුවෙන්ම කරන්නේ මුලින් මේ අකිල කරන්නේ තියනොද කියලා චෙක් කරනවා. දැන් දැක්කම අිල කරණ දෙක්ම හඳුර ගත්තනේ ඊට පසමොගද කරන්න ඕන අකිිලි කරන්නේ හඳුර ගත්තරට පස්සේ අකිල කරන්නේ සරලමාකාරෙන් තියන්න නඇත කරනය විදිර තියන්නවා ම හෙම කරන්න. ඔන්න දෙක්ක මම එක තේරු ගන්න ඕන හිදා නම ුණ කිරීම තුනකිිල වාල්ද යන්න බලුවන් කවද මූල විසිහත අඩු කිරීම තුනයි මූල තුන එකතුකිරීම හතරයි මූල හත, එකතු කිරීම තුනයි විසිට ලුපපුතේ හැදුවක හතට ගුණ කිරීම ක උද හතහන්නේ දැම්මකද්ද වෙන්නේ දැන්වලද නමේ මූල නමේ යගේ කියර පුතේ දෙක ගුණ කිරීම නම් වර්ග මූල නමේ අගේ කියද තුුණ තුනයි මූල තුන අඩුගකිරීම තුනයි මූල තුන එකතුකිරීම හතරයි මූල හත වද න හතරයේ වර්ගමූල කියද දෙකයි මූල හත දැන් ඔය මට්ටමටාවන දෙක ගුණ කිරීම තුන කියද හයයි මූලතුන තුනයි මූලතුන හතරයි මූල හත තුම්වරත් දෙක තුන්වරත් දෙක කියද හයයි මූල හත අන්න වැඩි ලේසුනනේ වැඩි ලේසින යදේ ආදැම්මකත කරනතුරන වාල්පෙනනාවම මූල තුනයි මෙන්න මේ මූල තුනයි අ එක මනේද එම් හයන්තුනාක් කඩු කරහම කියීත පුතේ උත්තරයෙන්නේ මූල හයකින් මූල හයයි මූල මූල තුනේවා හයකින් මූල තුනේව තුන කු කර කියද. තුනයි මූල තුනයි. මූල හතේවා හතරකට මූල හතේවා හයක් එකතු කරා. සරලයි දහයයි මූල හත දකනේ. හරිම පහස වේ කරන්න. ලොකෝමවරුවක් නෑ. පැහැදිලිද මට පැහැදිල්ති කියලා කියන බන කට්ට. ඒක ම අතාවගානක්. දාහනති හදන්න නොද කියල කියන්නක හදන්න ඔන්නම් ගානක්ට සජි මට කියන්නක වාල ඔයති පොතේපොති පොතේ හයවනි ගාන්නේ යාන මුලල්ින්ම කර මට තේරුවාද නැද කියලා තේරවා නම් වඩා හොඳයි ඕයාල හිතරන මට මෙන්න මේ ගාන අමාරුයි කියලහි තේරුම් ගන්න මටේ ගාන කර මන්තව පැහැදිි කලා දෙන්න හතන්න ගාන දෙන්නා ගොඩක් හොදගේ ආනීමයි එඒම කරමෝප එර අපි කරමද බියක අපි මේ දැම් විවර ක ලදාම වැඩේ හොඳයිබ අපි ගමබබී වගම මමාවමකරනද කමන්නන යා ෝකේන අප මේගේ ස්ක්‍රීෂට ටොක්ක දානවා දැම්ම හදරති හම ගන ස්ක්‍රීෂ් එක දානාවපතති ගුප එකට ආලා නිමහල්ලෙ බලන්න හරිද ලියන ටයිම කො මෙල් ත ලියගන් ටයිම එකක් දෙන්නද ටක් ගර්මයකඇැ තතුර මතක හිටියනේ මේ ලියාගන්නු මෙම දෙන්නද මංමක තියන්නේ ඕප කියන්න එ ලියගන්නට අයිමක දෙන්නද ඊට පස ගාන හදරද සගාන හද ලබා අපි තේරුම්ගමුද ලියාගත් තනේද හරි එන Mari Indah. Megan, how do you <coughs> මෙන්න මේ බී කියන ගාන හදමු ජුටඩ මෙන්න මේ බී කියෙන ගාන හදමෝපිය මේ හත්දන්න බල කට්ටයම අවතිද්ද තවහද නොවද යුරුෂික හදරනය බලමු ඒකද උත්්‍රයණි කර බලුන් වේ ඉත්ඇත් හරිදම හදන්නද බලු හෙනවා අප මුලින් මතියන අිල කරන්නේ හඳුන ගන්න එම් මූල හටතුන කියෙන අකිල කරණයක් මුූල විසි අතිකෙනත් අකිිල කරණය කියලා අපිේ මුලිින් අඳගන්න ඕනේ. එනම් තුනයි මූල හැටතුනකු කියන්නේ පොතේෙකෝොද නම්වරක් කතනේ නම්බරක් හත දෙකයි මූල හතයි තුනයි මූල විසිහත කියන පුතේ කියද අප්‍රගත්ත හැකි න නම්වරත් තුනන නම්වරත් තුන එකතුකිරීම තුනයි මූල හ තුන එතුරට පේනවා මෙන්න මේ මූල නමයගේ කියල පුතේ තුන ගුණකිරීම මූල නමේගේ තුනයි ඉතුරන මූල හත හරි දෙයි මූල හත එහෙම විතුර වෙනවා අපතුවදமை අපතුන මෙවද துண மூ நமைයාගේ කියதுපු ඒ ணයි ண துணයි மூල තුணහෙමමෙන්. என අප பேන තුුව තුண කියது நமයි மூல. හතයි අඩුකිරියීම දෙකයි මූල හතයි එකතුකිරීම තුන්වරත්තුන කියද නමයයි මූල තුනයි එකතුකිරීම තුනයි මූල තුනයි. ැම් පෙෙන මූල මූල හතේව නමයකින් මූල හතේවා දෙක් අඩු කරහම කිරපු නම අඩුකිරීම දෙක හතයි මූල හතයි එකතු කිරීමද කිය බලමු මූල තුනේවා නමයකයි මූල තුනේවා තුනක එක තුර හම කිය නමය තුනයි දොළහයි මූල තුනයි. ඔන්න විදරතමා ගානයන්නේ. වැඩේ පැහැදිලීද තේරුුණාද මුො විට වඩා අපට සුරු කරන්න බැන පොතක. විරුෂ්ික තේරුණාත්දැගේ එක හදරමි දිය තව ගානත් දෙන්න දවාලට අදනවද ති කියන්නේ . එක ලියාගන්නඩ ලියාගෙන ත ානක් කෝන හරියනකක් ඕන හඳමි එකක්තවා කැමතිරං කට්ටික හරනි මේක ලියාගත්ත දැමෝුම් පොට්ටයිම දෙදෙන ලියාගඩ ගානම හදබුද අවසාට දෙන්නකු මෙ මෙ මේ ගානොවල හදන්නක හොද හතපු ගාන හරි කියර කියන්නේ අසුව හතරයි මෝල විසික නේද ඒක තවත් සුළු කරන්න නා හරි හරි දැකනේ එක තවසුරු කරම් වැඩේ වෙනවානේද හරි එනම්ම මේ ගාන දෙන්නවා ගවසනතාවට කට්ටියටම එනම් මේක මං අයින් කරනවා ඔයාරට දෙන්නම් මෙන්න මේකහදන්න ස එක. කියන ගාන හදන්ද වෙන්න මෙයාව මෙ අහද අපි ඒ ප්‍රශ්න ඒ පාඩම අපි ඉුවර කරන මේ හදන් වෙනට පහත් දෙන්නවා ගට්ටිය මංහදන්නද තවනද වෙලාව සචුට්ටක් ඉන්න හලි කියන්න දහටයි බොරොතුනයි දෙකයි දෙ හරි බල හොඳයි රු හදල්ති නනේ මොහෙන දන් කියා දෙනව හරි ඔන්නේ නම් බලාගන්න උත්්‍ර ආපෝදය හරි දෙ කියලත් බලාගන්න හරි මුලි මොකද අපේ පලවනිි පියවරපුතේ පලවනි පෙරතවා මොකක්ද චෙක් කරන්න ඕනේ නොද. අ කියල කරන තියවාද කිය මෙත අකිල කරණය තියෙනවාද ව අකල කරන තිෙන හැට හතරයවදකක් එකසි අටයි මෙතර තියෙනවාද ඔව විසි පහේවදකක් පණහායි එකසි හැට දෙකේව තියෙනවාද එකසි හැට දෙ අකිල කරන තියෙනවාද කිය එක හට දෙක තින අක්ල කරන එක නම්වරක්නමය නම්වරක් නම්ය එකපුතේ නම්වරක් නේ අසුව එකයි නේද එකසි ට දෙක නෙමේ නේ නම්වරක් නමේ ස එකසේ හැට දෙකේ බාග අසුව එ නේ බාග අසු එක එෙනම් අසුවක් වරක් දෙකනේද අසුවක් වරක් දෙක නේද එහින්දා මට පුතාර නම මේ ලිට නම්ම කිව්වෙනි හොඳයි හො හොද ම මේ අරගල්පන අසුව එකනෙ නම්වරන්නම එන මේඒ හොඳයි අස එරන්න කිවේ හො එන අසුව එක ගුණකිරීම දෙක එම් වැඩ හරරිට පලවි වැඩි එනම්ක ද අපි කරන්නේ ඔන්න ලියාගන්න දෙක්ක වර්ගමූල එකසි විසිර කියන කවුද හැටහත්තර ඒවා දෙකක්. අඩුකිරීම තුන වර්ගමූල පණහ කියන්නකිරපති විසි පහයේවා දෙකක්. දැවාට ස්රහට ගිහාම දැන් ස්සල කරාවගේ මේ හැට හතරක ලියලින්න නොන්නනහ. මමේ පුරුදු කරවන්න ඕෝන හින්දේ මෙහම කරන්න. එක වාට ඉස්සරහට ගහම කෙීමමලුව එක දෙකයි හැටහතර මෝල කියද අටයි මෝල දෙක කියලා මෝනහ හමදුවට කළුවගේ ට පුරදු මොකර දිකරම ය එකතු කිරීම දෙකයි කිය අසු වතාවත් දෙක. එකතු කිරීම හතරයි මූල දෙක එක නෑනෙ කොහොමත කියල කරනය හරි හොමති ආගම එනන් දෙක මූල හැට හතර කියන පුේ කියට අටනේ අටයි අටරට හැට හතරයිනේ අටට හැට හතරයි මූල කියද ඉතුරනෝ දෙක අන්නහරි තුනයි විිසි පහේ වර්ග මූලය කියනපුේ පහයි ඉතුරුණ ඒත් මූල දෙකයි දෙකයි මි නම යනේ මූල දෙයි මෙතන හතර බෙදීම මූල දෙකේ නවා. හද ඔහොමා වහම අපට තවසුලු කරන්න පුළුවන් දෙවරක් කට කියද දාසයි මූල දෙකයි තුම්වරක් පහකියද පහලවයි මූල දෙකයි හොඳයි ඉරවස්සේ දටයි ූ ූල දෙයි පහලින් එෙනවා හතර යට මූල දෙකයි කියලා. ම්? ම මේව සුර කරන්න නිස්සල පොඩි වැඩක් තව කියල දෙන්න යාඩ වාල දන වල දන්න මෙන්න මේ සම්පූර්ණ කෑල්ල සුර කරන්න පුුවක්නේ සම්පූර්න ැ සුර පුො හම කරලා තිබ හොඳයි ඒ කැල්ල සුර කරක හම පටන්නේ හෙම ගමකවා ගමමුකු. දාසේම්පුතය පහලව කඩු කරහම කියද. එකයිනේ එකයිනේද මූල දශය හම් ඒකට දහරතුර හම දහනමේ මූල දෙකයි. හර මෙතන මේ අහෙම කරන්න පැහැල්ලි කරන්න මෙහෙම කරන්නකෝ ද මෙතර මෙහෙම තියෙන ඕනේ දාසයි මූල දෙකින් පහලේ මූල දෙය අඩුකොර කියද එකයි මූල දෙකයින අපි එක දා සාමාන්‍යෙන් ධාරනය නිකන් සාමාන්‍යෙන් මූල දෙක් කියකිලපිදාම. ඉරසේ දහටයි මූල දෙකක් එකතු කරන්න ෙන ඕන එකතු කිරීම හතර යට මූල දෙක මේකයි සුර කරට තොපට කිය දෙන්නකති මූල දෙකේ දහන මේයි මූල දෙකේනවා මෙතන හතරයට මූල දෙකේනවනේ හරි. දැන් ඔතරින් එහාට අපට සුළු කිරීම ගැන පුොලොකෝ අදහසක් අපට මෙන්න මෙ මේ පතතියක බැරි වෙලාවත් ඔයාලට ඇවිල්ල තිබ්බොත් එහෙම හරය අපරි මේ වෙච්ච භාගයක් වහා මයාල කරගන්න ඕනි දවාට පිනමි මේක හරය පරිමේනය නිපු තෙමි මේ හරේ පරිමයද නෑ. එහන් අපි මොව හරය අපරොරි හරය පරිමය කරගන්න එහන් දහන මේ මූල දෙක හෙම එෙනමන එහෙනම් කියන්න බලන්නට හතරයි මූර දෙක කියන බාගය අපි කොහොම ද පරිමය කරගන්නේ නැවතවතාවක් හරය මූල දෙකෙෙන්ම ගුණ කරනවා නේද මූල දෙක මංහරණේද හරි දහන මේ මූල්ද කරෙනක්වෙන්නේ දහනමය මුූල දෙක එහෙම අපට එනවා මෙතර මොකද වෙන්නේ ල දෙක්ගුණ කිරීම මූලදක් කියදපතේ දෙකයි හතරයි මූල දෙකපෙනවානේ මංහරණ මේක අපට සමානෙනක දහනමයයි මූල දෙක එකතු කිරීම හතර බැදීම දෙකෙන දෙකයි මූල දෙකට එන් දහනමය දතු විසි එකයි මූල දෙක බවල පත් ඔන්න අවසාන උත්තරේ ද විසි එකයි මූල දෙයි දැන්වැඩේ පැහැදිවේද තේරුුණාද ට හොම සල කරන්න පුළුව දැ මේක මේ මේ ගානෙන් वाලමොකත් දිගෙන ගත්තේ ැ ඉතුරු ස්සර ඉස්සර ගත්ත ගරන්ටික ඉගෙන ගත්තා අකිලා කරන්නේ තිර උනම් කරය බවඩට පත් කරන්න ඕන කියලා දැන්වාල ඉදිරට වැදගත්මදේතවමකක්ද හරය අපරේ මේ වන සංකියාවත් තිබ්බොත් මනෝකර නොන ද වාලා හරය පරිමය කරලා බලන්න එතවත් අවසුලු කරන්න බොර පුුවමෙන හැදිලිනේතේවාගක් හිතනවා ඔව මේ දෙවනි පේලේ ඔය ගානේ දෙවනි පේලිය තුන්ගනියල තින්නේ දෙක්ක වැඩි කිරීම නමය මූල දෙක්ක කියලා ස ඒක නම්වරක් නමේන අසුව එක එතකොට නම්වරක් නමේ එක නමය ගනි පතරය ඇවට පස්සේ එක නමයක් ඉතුරුේනානේ ඉඩ පස්සේක ප්‍රතිලාට පස්සේ තුන්න නෙමේ දෙන්නේ මෙතර මේ මේ ඉර කැටරු ද පුේ හන්න මේකනේද මූලගන දෙකනමේ තුනනමේදන්නේ හරි බගේ පැහදිි කරන්නගේ හරි හොඳයි උ පශ්නයක් ඉන්න බලමු දෙක්කයි මෙහෙමල ප්‍රශ්තින පට දෙකයි මූල අසු එක ගුණ කිරීම දෙක කියන එක ඇදති එන්න පට ඕනේ බරු ඔව එකයි මූල් අසුක්ගුණ කිීම දෙක මේක මෙහෙමයි කියස්ස එක වෙන්න දැන් දෙක තියෙන මන යා වෙනස් වෙන්නේ නි අසූ එකේ වර්ග මූල කියර පුතේ දැ ඕක වෙන්න මෙහම මේ මෙ හොඳර බලාගන්න මට මෙන්න මොව කඩන්න පුළුවන් මෙන්න මොව ට ලියන්න පුුවන් නැවතවතාවක් දෙක ගුණකිරීම මූල අසූ එක ගුණකිරීම මූල කෞුද දෙ මංහරි දැ දෙක එහෙම මයි මූල අසුව එකේ වර්ග මූල අසුවක කියීරපුතිේ නමයයි නමයයි ගුණකිරීම කවුද මූල දෙකයි. දැන් අප යතිතතුරන කවුද දෙක ගුණ කිරීම නමේ කියද දහ අටයි මූල දෙක දැම්වැටේ පැහැදිිද වෙන්න කොහමති කියන වස මම ඒක මේ පට ලෝගෙන ටික කර මේ නම්වරක් නමේ අසකයි කියලා නැරන්තියන්නේ නමේ ගුණ කිරීම නමේ දාලා ඒක තමයි එතර අනි පැ අරම් වෙලා දැහරනෙද වැඩේ දැන් තේරණන්න හොතරවා වස රි හොඳයි මටමටයි මටම ගන හැදුව කියන්නේ වටිනු හරිද මේක දැ එමත ගනන් කියන එක වරදින්න වරදින්න ඒක අපිට සෑහෙන වටිනවා අයි ඒ වැරද නැවත කතාවක් වෙන්නේ ඒ පැරදුනට පස අපිකින් ඉගෙනන්න දයක්කා එක අපි ආය තව ගානක් මේ වගේ හදන්න ගිහාහම දෙපාර අපි හිතන ඒකද මේකින් ගන්නදින හොඳ මත්දකම් හරි එන්න හොඳයි මේ ස්ක්‍රේෂ් දාතිර හැනම් දැන් හත්තුන්න ද සාගච්චා කර ද හතර පාහාය ගැන ටික හදන්න අවබෝධයක්කාවතට වැඩි හොඳයි තේරුණාත් දැන් ඇතිද තමුණොහට පශ දරන නහන් තරපට සම්පූර්ණේ පාඩි උරල්ල දාන්න පුළුවන්. තේරුණසහරි එහනම් ඒ පාඩමි ඉතුරු අභ්‍යාෂටිකක්ත් වල් කරලා තියන්න එතෝට එක තව හොතර ොද ොහරි ැටුව ති බොත් ලා සතියත් මගින් හන්ඩ මෙන්න මේ තාශනලටික බැරි වුණ හරි උත්තර හරිදිගිල හන්නම හරි. එහෙනම් අප අද ු පටට අපට පොඩි වෙලාවත් තිබ්බත්තව අපට ති දර්ශක හා ලොබ් ගනක අපි අවශ්‍යක මූලි කටික මේක අතා කරලි අත්ත කරමුහදවල් ආඩුමේ නමතියාගෙනපුතේ දර්ශකහා ලක්ගන්නක කියන. පාඩ මේක එක කොටස ආඩුමක කොටස් දෙකින් තවම මෙන්න මේ පාඩම තියන්නේ දැන් දර්ක ලක්ගන කොඩ මතක දහ ශවීී දර්ශ ලක්ගනක වෙනමූ ගන්නනවා කොටස් දෙකකින්. හරද අබබල එනම් මේ පාඩ වලියාන දෙවලි පාඩම දර්ශක හාලක්්ගනක පළමනි කොටස්ස කියන එක හහරි දැන් දර්ශකහා ලග්ගන කියන පාඩම ගැන කතාකරොත් එහෙමවා දැ පුුර්ීක්ෂණ අභ්‍යාස ඇත්තියනවා බලමුවාල කොහොමද ගෙන අවබෝධයක් තියන්නේ කියලම සරල පොඩි හැඳිනීමක් කළ ඉන්නං දර්ශකයක් කියන්නේ මොක් ලගන කැක්ක කියන ක්ත්දේීමම පහැලික ලින්න දැන්වාල දන්නවා එකම සංකියාව අප උදහරණ ගම තුන කියන සංකියාව තුන කියන සංකියාව අපිහතම මෙන්න මෙහෙම වාර කීපයක් එම සංක්‍යාවම ගුණ කරා කියලා එකන තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුනගුණ කිරීම තුර අපට ගනිතේ ඕු රම් මේවක අවස්ථායින වනේ එකම සංක්‍යාව නවත නවත ගුණ කිරීමට ඉතින් ගනිතේරිපුතේ එකම සංක්‍යාව නැවත නැවත ගුණම නොහම එය කටි කර ලිවීමට අපි කියනවා බලයක් ලෙස ියනවා කියලා ොකද කෙටි කරලා ලියනියාව කට කෙටි ලියනි මෙන්න මෙහම ගුණ වෙන සංක්‍යාව මුලල්ම ලියන ගුණ වෙන සංක්‍යාවමකක්ද තුන එයා ගුණවෙච්ච වාරගාන කියද එක් අගේ දෙකයි තුනයි හතරයි ඒයාාව මෙන්නම උඩිල් ලියන වැඩේ පැහැදිලින්නේ හරිමසරලයි. දර්ශකයක් කන බලයක් කියන ඕක එකම සංක්‍යාව නැවත නැවත ගුණ වෙලා තිබ බොත්්ති එහෙම යා කැටිකරල් ියනවට අපි කෙන බල කියසලනවා කියලා. දර්ශක එතට අපි මෙන්නමඩි විශේෂ නමක් යදාගන්නපති මෙන්න මෙයාටි කෙන පාදය කියලා. මොකදද? පාදය අපි වෙන්න මේ අඩි කියනවධාර ශකය කියලා ද වැඩේ පැදින්නේ පාදයෙන් හැම දිසක දෙන්න ගුණවන සංක්‍යාවේ අගය දර්ශකෙන් දෙෙන්නේ ගුණවන වාරගන්න වැඩේ පැහැදිලිද මේ වගෙන අවබෝධය අඩුයි නම් පොඩි වෙලාවත් දෙන්නම් මේක ලියගන්න මෙන්න මෙහ දාාන තුනගඩ කිරීම තුුණගරෙන තුර තුර හෙම ඕම් තරලකොන දල් ියගෙන් මෙනම හමත් මොද එකම සංක්‍යාව නැවත නැවත එම සංක්‍යාවම ගුණවීමේ දී එක වශයන්නේ අව්‍යනය ඕර්නය හරිද මෙම වාර්දැතේයන වනු හොට මේ එකම සංක්‍යියාවල ගුණලාතිනව කියලා මෙහම ලියගෙන බලන් තුනගුණු කිරීම තුනගුණ කිරීම තුුණ ඉරව සපියාව නම් කරන්න මෙන්න දරක ිය ලු ම ටගල පති ම සසදජය දාන්න මද මට අවබෝ දෙන්නේ වල්ලි බද නැද කියෙනෙක් ගැන හරි ටක් ගල්ලනතුරමටනිත්තයට ටක් ගලගී හැකිලී වරයිස හොදයි එනම් මේ පැහදිලින මේ බලයක් ඉදිර හඳුන්න්න නව හරිද දර්ශක ආකාරෙන්න්නේ නවා කියන මේ ඒ නම් එන්න මෙහෙමටලියන්න පුළුවන් මේක අතුමරත්වන නමය නම්වරත්තුන ගිසි අත විසරත්වන කියපුතේ විචත්තරත් වුණ අනු පසු එකයින එකන තුනේ හතරනි බලය කියද අසු එකයි හරි දර්ශක හා ලක්්ගණ කනේ දැන් අපේ පාඩම හරිද අප යම් බලන්න එහෙන අපියංකෝ මෙන්න මේ දර්ශසා මේ ලක්ගනම පටි පැහැදිල කිරීම කරන්නම් දර්ශ ාකාරය සහ ලක්්ගන කාරයකිල දෙකක් තියෙනවා ක මෙහමකමක පහගුණ කිරීම පහගුණ කිරීම පහ සමානය යලදන්නතේ පහහිතුන්ගනි බලයනේ එකන මේ ලි ව හැකපට එකසිය විසි පහා විසි පහසමානය පහේ තුන්වෙනි බලය මංහරනි එතුර වාල දරවාම් මෙන්න මේ කෝද පා දය මෙන්න කවද දර් ෂක ය මෙයාකවුද සං කියාව නෙද සංකියාව අපි මෙන්න මේ සම්පූර්ණ මෙන්න මේ ලියන විදිහ අපි කියනවා දර්ශක දර්ශක ආකාරය කියල දර් ආකාරය. මෙන්න මේ දර්ශක ආකාරය අපට පුළුවන් ලග්ගන කාරෙන් ලියන්න. ලග්ගන ආකාරල් ලියන්න මෙන්න මෙහෙමයි ලක්ගු කියනෙට අපි ලොක් කියල පවිච්චි කරනවා. ඉඩ පස ලගු කියනෙ පහලින් අප ලියනවපුතේ හැමදිසු පාය පාදය ඉඩපස මෙන්න මේ මැදිල්න්නේේ නෝපි සංකියාව ඒ සමාන කරනඔයාගේ දර්ශකයට අපි මෙන්න මේ ආකාරයට කියනවා ලගු ගණක, ආකාරය කිය ආකාරයද ලගු ගනක ආකාරය ග ආකාරය අබ ලක්ගන ගග ලොක්කන කෙනවා පාදයකීද පුතේ මේක පහයි සංක්‍යාව කිය දෙකසී වි පහයි සමානය තුළ වැඩ පැහැදිලිද හරි මේක ටක්ගල් නෝට දාගට පහදි ොහතරන හන් ඉස්ල්ලබ එකතව වෙන්න මොනේ නොට්ික දාාවඩ සසල පහැදිර නතර හ මේ වැඩ පැදිල දිිිතරම් ඕක තමා දර්ශකකාරය මේ එකතම ලගු ආකාරය බලගවාආකාරේ මේ ද මම විෂන්න්නේ මේ අපි කරපිය මේ නවතරවත කියල් දෙන්නේ හරි මදර පි ින්නේ.

ඒ එක හරන දැම් බලු ඔන්න එට්ටිකත මෝ වල්ටික තැන්වාඩ මෙන්න මේ තියන මොන්බේෙන අවතතාාවම මතක් කරන්න හයවසරේ හල්ලාටලාඩ තිබ් කොවිත් ප්‍රශ්නා නම්මනන්දේ වල්ලෙක් බරිබෙන්න්න පුළුවන් එහෙද ම මේික පොඩ්ඩ පැහෙදලි කළ දෙන්න. මෙන්න මෙම සුළු කරන්න කියලා කියනවා නේද මන් මේ සුල්කිරීමට හහින්ද මන්නම් මේ ජී කියන ජී කියන. මේ ගාන ඇරගෙනම තියෙන නීතිටක කඔක්කොම කියල නහරි බ මෙමයි දර්ශක මේවාල් පේලකති මේ දර්ශකන තියෙන්නේ දර්ශ ගුණ අප දෙනවා දර්ශක නීති තුනක් දර්ශක නීති කියද තියෙන තුනක් මේ දර්ශක නීති තුනින් අපට කියන්නවෙන්න මෙච්ච රහි මෙන මෙච්චර හොඳර හොඳර හගරන අපි තඩ ඒ කියන පාදය පහ ගුණවෙලානන් ඒ කියන පාදෙෙන්ම අටක් අපට ලියන්න පුළුවන් පාදය පහ එකතු කිරීම අට කියලා එක ඒ සමානයක දහ තු වැඩේ පැහැදිලිද එක එකම පාදයක් සහිත බලයන් දෙකක් ගුණවුන් හාම අපට එයාගේ උත්තරේ දර්ශක එකතු කිරීම තියන්න පුළුවන් මොකද කරන්න පුළුවන් දර්ශ තු කිරීම තෙර බව මේ වාල දන්නවා හෙදම මෙ වඩිපර කියල. ඒ දහය බෙතනව ඒ දෙකින් ඒ දෙින් කෙරපති ඒ ඒ කියන සංකාව දහවතාව ගොරලාලන ගන සංධවතාව එතරවාල පුළුවන් දර්ශකමනවකර නොද බෙදනොත් අඩු කරන්න එක ඒ අටවනි බලය ඒ වගේ පැහැදිලින්න ම හිතවා පැහදිලිති කිය මේ දන්නවා හරිද. අපට පොටි වැඩ තියෙනවා ඒමකක් දේ වැඩේ අපි කෙනව මෙන්න මේ වගේ දැ ඒවල තුංවැනි බලය වරහන් තුළ හතරනි බලය. අපි මේෝඩි කර පුතේමගද බලයක බලයක් මොකද බලයක බලය කරණ බලයක් සහිත සංක්‍යාවක තවත් බලයක්. ඒවෙලාට අපි කරන්නේ මෙන්න මේ ඒ කියන පාද අරංම තුන කියන බදර්ශක ගුණ කත්නෝ හතරක කියෙන දර්ශකින් එතට වක් කතර දොලහ කිනොත් තරවා එ මකක් දෙකරන්නේ එකම පාද සහිත ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. එකම පාත් සහිත බලයන් බෙදීමේදී දර්ශක අඩුවෙනවා බලයක බලයක් සහිත බලයන්දවෙ දර්ශක ගුණ වෙනවා ඔටක මත තියන්නු ති මේ ගානින් අපටේ වැඩේ කරන්න පුළුව ඔන්න බලන්න වන වැඩේ. දැන් අපට තිෙනවා දෙකේ දෙවනි බලයයේ තුන්වැනි බලය. ගුණකිරීම දෙකේ හතරවනි බලය බෙදීම දෙකේ අටවනි බලය. එනම්වාලට මුොක්දදු මුරීම කරන්න පුළුවන්පුතේ දෙකේ දෙවග ගුර කරපුරවණේ දෙකේ දෙවරක් තුන ගුණකිරීම දෙකේ හතරවනි බලය අඩු බෙදීම දෙකේ අටවනි බලය එනම් මේක සුළුණ හම දෙකේ කියද හයවනි බලය ගුණ කිරීම දෙකේ ත්තරවේ බලයබෙදීම දෙකේ අටවනි බලය කිය එන නැවතවතක් කාට මෙන්න මෙහම වැඩක් කරන්න පුළුවන් කොහොමදම වැඩක් වාට පයනවා මෙන්න මේන්න මේ මෙන්න මේ කොටස් දෙක මෙන්න මේ කොටස් දෙක තින්නේ එකම පාදය සහිත බලයන් දෙයක් ගුණ කරලා හෙද දෙකේ හාය දර්ශ එකතු කරන්න පුළුවන් ත දෙකේ අට එකර අපට නඋපත දෙකේ කියද ම එක දිගට හදල් පෙන්න්න කොටේදකමන්නේ ේ හයතන දෙකේ දහවනි බලය බැදීම දෙකේ අටවනි බලය එකනවල දන්නව දෙක ඔබේ උත්තන දෙකේ දෙකොයි බරිකුට් අටෙන් අඩුඋුණහම දෙකේ දෙක බරිකුටඩ වැඩි පැදිලි දේක ද දෙවල් මහතුර අු බෝධයක් ඇතික ඒ තියනවනේ දවාට හරිද හරි තවක දෙයක් කියල් දෙන්නම් මංවල් දන්නවා රෙන බල දෙකේ රින තුංගනි බලයපට ලියන්න පුළුවන් කොහොමද එක යට දෙකේ තුංගනි බලය කියලා මේ දන්නම ඇති මෙම පට ලියන්න පුළුවන් කොහොම ලියන්න පුළුවන්ග පට ඕනෑම රීන බලයක් මනව කරන්න පුළුවන්දට දන බලයයක් ඉර ලියන්න පුළුවන් ඒවගේම තමයි ඕනෑම දන බලයක් දෙකේ පස්සුනි බලයපට ලියන්න පුුවන් එක අයට දාලා දෙකේ රින පහ වැඩේ පැහැදිලිනිි මේව දන්නම එහම මොක්හරි කැටලුවත් තිරන එව ොදන්න මට කියන්න මොකද දෙතර මට ඔයාට වෙනම වෙලාවක් ඇරගෙන සම්පූර්ණයම මේ දර්ශකවල සම්පූර් මෙෙනම් පාඩවම් මට වාට කරල දෙන්න පුළුවන් හරිද එහෙන්ද මම හිතනවා ට මෙන්න මේ ඒ කියන ගානයි දෙකේ තියෙන මෙන්න මේ කියන ගානය සුරු කරන්න පුළුවන් වේ කියලලා හෙ ට තම පොද ද තතිරන පුද පඩස් ල දා තිතරන ඩ දා තියනවා වාඩ කරන්න තියෙන ගෙදරී මොකදද සරල දෙයක් මෙන්න මේ පරීක්ෂණ අභ්‍යාසය පළවනිගානසාහ දෙවනිගාන සම්පූර්ණි කරන්න ඒකත්ත පීළඟ සතති අර අර අරභ්‍ය සමමාලය තමාරුද ඇතිබොත් කතා කරනවා වගේ ම තමයි මේ අභ්‍යා සමමා ප්‍රනීක්ෂ අභ්‍යාසය පලවනිසාද දෙවනිගාන මොහර අමාරුර්ශ තිබොත් මේ විතර සාචාර හොට ද යන ගනිතය කියදේදී සිද්ධහන් අටඩු ගනිතයන විේ සිද්ධහන්ත අඩු ඇතන් ැමර වා ිද්‍යාව ගේෂයගත්තියම සෑහන සිද්ධහත කරුණු තියන සිද්ධ කරක තිෙන තිෙර කෙරරි ගොඩාකල ලියන්න දකින්න තේරුම් ගන්න මතක් කරගන්න කරුණු වැඩිද ඇත්තකතාවනි නමුත්ඔල දන්න දැන් ගනිතය කියන විශේදී සිද්ධහන්තර ඇත මතගතියාගන්න තෙරුම්ගන්න වශ කරන්ට ගා ඇත්තන පොඩික්දැන් දර්ශගනීද තියෙන තුනම් මතක තිීන දර්ශ නීද තුයි මුත් දර්ක ීති තුනවුණනාට දැමවාලට බලන්න මෙන්න මේ පලනනි හද වන ගාන දිහම ගනන්තිර සැහන ක්‍රමාණය එකන ගනිතයගෙන විශය පුළුවන් වෙන්නේ සිද්ධහන්ත දැනුමින් සිද්ධහ දෙදනම තියෙන්නෝ නඒක හරි නමුත් එක වැඩිපුරම තියෙන්නේ මොකක්ද මේක යෙදීව මත යොදා කන නිකදකින මේක ගනම් හදන්න 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 හදන්නම නොව නද පුළුවන්ගෙන වැඩා ඒක මං අට කෙන මිච්්‍රරමං වලට වැඩදින්නෙත්තේ එකයි ඔක්කොම ඉවර කරන්න කියලා මොකද ඊට පස්සේ නොතේරණ ඒවා දැ ගුරුවරෙක් ඉන්නමකටද විශේෂෙන් ගුරුවරෙක් දෙ හැම විශෂට ගුරුවරෙක්කින්න ඕන පදරම්ම පිළිගන්නන්නේමහර විශෂන්ල ගුරුවරේ අකාශනත ආහත් වංන්ගදින දෙන්න ප්‍රවවිශන්තිය විශේෂෙන් අතාර්ථික විෂයන්වට ක තරකයක් රහිත විෂයන්තියෙන් තරකයක් රහිත වි ඒ වගේ දෙවට හැබැයි තාර්කය විෂයකට ගත්තොත් එහෙම ගනිතේ විද්‍යාවතට සමහර දවයි මටගේම ලොකමට යක්ක්න විශෂයෙන් ගනිතේ සහ විද්‍යාව භාෂාවන තර්කයේ අපි නැකට භාෂාවන තාර්ථකය කිය භාාව කියෙන තාර්කයක රන්ගේෝ සිංහල විශේගනවා කියන්න තර්කය දෙයක් තාර්කය විශෂයකට මොකදවෙන්න ගුුවුරු ඕන මෙන්න විශේෂෙන් තාර්කික ල්ල් තර්ක කරන්න බැරිවලාාව අප යුදකරම දැ බලන්නක ඉස්සල්ලර අභ්‍යාසමාලාාවේ ගැනටික ම හද වාලට තර්රකයක් ගොඩනැෙන න නිකම්. මර පොඩි යිඩයක් න්න හම අප පී නැතර මග පෙන්න්නන්නේ.ඒ පොඩි මඟ පෙන්නීම දුන්න වාට තක් ගල මෙමෙනවානේ මේ වැඩේ මෙහම කරන්නන් හරි කියලා එහන්න මං වාඩ මේ මෝටිවට් වැඩපුරද කියන්නේ මේ ගණ ඔක්කොම සියල්ලම හදන්න. අරකත්තියෙන මේ කත්තින මේ ඔක්කොම හදන්න හදලා මට කියලා. ඔයාට නොතේරුණ තැන්ටික මගෙන් විමසගන්න. ඇයි මෙහෙමුණනිේ මෙහෙමුණේ මේ ප්‍රශ්යට නයද කියන එක. එත්තකොට ඔයාලගේ මකද වෙන්නේ තර්ක ශක්තියට රොකු රොකු ලක්වෙනවාක නැවත්ත තර්ක කරන්න පුලුවන්ගින්. හරිද හැබැයිතින් මෙම එහම කියලා හැමදිස්ස මකින් ඒ මමලවම වැඩන මේවෙන්න ඕනේ ඔයාල වැඩි ප්‍රතියන් ඒ ගන්න පදනෙමින් ඊලංසරේ වාරයුභාගේ ඊලාන්සරේ විභාගගේ ඕවර වල විභාග ැත්ත වන්න කොහැරි ගණක්කවට පසේ තරක යොදාගර වැඩේ පැහැදිලන්නේ එනිසාම මේගේ පලවනිසාහ දෙවැනි ගාන සම්පූර්ණ හොර කරන්න කරලා මොනොෝහරි පහසන තිබොත් මගින් මකක් දවිීමස ග්ඩවා තුර වාල සහැ ැරි වෙන්න තෙරෝනෙ පුුවග අනිත්තක මම වාල පසුස අමිියෝටය ලස්සන්න කියල් දෙන්න ග මම පලෑන ක්න මට ස්්‍රහට මේ ටයිමක පොඩ්ඩක් වැඩි කරන්න ොද අපිට කාලෙක් පොඩි සීමත ප්‍රමාණ ඇති රිහිද අමතර කාසු වැටි මේ මසේ අප වැඩි කරගම මේ විෂයක් කියනක ගැනකත්දිී අර ඒකක් පදනන් කරම ඒළ දෙපා එකන්නේ. විශෂයකට මං ඒක් ගන්නවා කියන පදලනම මෙන්නම ඉන්න විෂය කොහමද ලස්සන ේරුගන් ම කොච්චර තේරුගන්නවා පදරමගින්. තෙරවානි එකන මේ විෂය ඇත්තරම ගවේශය කරන්න එන්නගළල මංක කිය. එත හරි ලස්සනේ හරි හරි එකතව ඇතිමහිතරලට තේරුගන්න නැති කියෙල ම ගානන් කරම්පෙන්න්න ලොක්්ගන නීතිත් තොර ගන්නවා නීති දැරට වඩුගන්න තිනො දෙක් ලක්ගොන්න නීති දෙකක්ගො නති නො දැකුල හසර මේ පාටමහිති තවලක් ගරග නීති කියෙනන්න තව ගොන දන තර ක්ගරග ී ක්කම නයි දැල්ට ල ගක් කියනති මොද න දම පොට පැල්ලිකොත් හෙම මතක්කරොත්හෙම ලගු ගද වෙන්නේ එකමත ලගු මොහරි පාදයක ඒ කියන පාදේ එම් කියන සංකියාව එන් කියන සංකියාවෙන් ගුණ වෙලා තිබ්බො තුවල් දියන්න්න පුඩුවන් ලගු ඒ පාදයට එ එකතු කිරීම ලගු ඒ පාදයට එ කියලා තේරෝනේද මේක දෙපැත්තම හරිපුතේ මෙහෙම තිබ්බොත් මෙහෙමලියන්නත් පුළුවන් මෙහෙම තිබ්බොත් මෙහෙමලියන්නත් පුළුවන් වැඩේ පැහැදිලනේ දෙපැත් මහරි මෙහම තිබ්බොත් මෙහෙමලියන්නත් පුළුවන් මෙන්න මේ ආකරට තිබ්බොත් කහොමද මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් ඔය එක නීතියක් දෙවන නීතිය තමයි ලගූ ඒ පාදයට එම් බෙදීම එන් කියලා තිබ්බොත් එහම කාඩේ ලක්්ගනක මොනෝ කරන්න පුළුවන්ද. එම් අඩු කිරීම ලගු ඒ පාදට එ මං මෙ මචර මේ වේගින් කියලදින්දෙ හේතුතම ල දන්නවාගේ අදහසිහ හන්ද මොනෝහර අපහසය තිබ්බොත් මට කියන්න ඕොන් මේගෙත්ත එහෙමයි මේ පැත්තර තිබොත් මෙහම කරන්නත් පුළුවන් මෙහම තිබොත් මේ පැත්තර මෙහමලියන්න පුළුවන් වැඩේ පැහදිලිද ? උදාහරණ මංකිෙලින්ම ගානකිින්ම ගන්න අපිගම කොමෙන්න්න මේ ගාන මෙඳ මේ ගාන අපිකම් රි මේ ගාන අපිකම මෙතර තිීනපොතෙල් ලගු විසි පහයි ලගු හතරයි තව විශේෂ දෙයක්වට පේන මේකේ ඕය එකක් නෑනම ලගු කියන එක ඕය එකක් නැතුූ තිබ්බොත් මෙයායගින් අදහස් වෙන්නම ලගු දහයේ පාදරි කියන හොදර මත තියන්නේ එල් සහ ජීවිතරක්නම් තියෙන්න්නේ එල් සහ ජීවිතරක් නම් තියනෙ ලගු කියනෙ එක දමක අදහස් වෙන්න උමි අදහස්සම ගදද ලගු දහයේ පාදරිි කියනෙක් එක කොල දන්න ලගු දහය පාදෙරිකකින තමයි එන එකම් පාදෙන තියෙන්නේ නවාලඩ මක්ද කරන්න පුොම මේකේ හතරය පාදය සොරි ලියලවරදන නවා. ාගම ලගු විසි පහයි එකතු කිරීම ලගු හතරයි එකම පාදයන්නේ තින දහය පාදයෙන්නේ එනම්වාල දන්නවා එක කිරීම තිරනම් වාල්ල ියයනපු ලොන්කො මද ලගු විසි පහ කියනෙක් කෙනා ගුණ කිරීම හතර. ලගු විසි පහවසක් විසිපයවාතරක් කෙනපි සීයයි එකන ලගු දහඒ පාදර සීගෙන දහයේ දෙවනි බලයන එකෙන්නේ ගද් දර්ශක දෙක උත්තරය දෙක වැඩ පැහැදි තිගෙන මක් හිතනවා මොහොට පහැදිලති නොන මට කියන්න ඕනේ. අද එහෙදා ඔය තුන කියන සගානත් එෙන්න්න ඔන්න හොමසලු කරන්න හතරතින්නෙත් බනොද සමීකරන මම එකක් පොඩි එකක් පැහදිලි කරලා පෙන්න්නම් තමන්ක මේ පොඩක් වේගින් න්න වෙන හේතු කරන්නේෙ මේ වාල මේ තින පුුණ රක්ෂණක දහය වසරේ තේරුුණද කියන්න බලන්න තින පුුණු රක්ෂණාව ඒක තියෙනහරද මෙන්න මේ අපිකමුක මෙන්න මේ සමී කරන අප මෙන්න මේ සමී කරනම සුලු කරන්න බලමු එන් ලගු සහිත ප්‍රසරමී කරනයක් තියෙන්නේ මෙන්න මෙහෙම පට කරහැකි කොහොමද මේක වම්පාස තියන පුත එල් ලක්ගු සරි එල්ලෝ ජීනයද එකන්නේ වෙන පාදයක් තියෙන්නේ පහේ පාදේ කියන සංක්‍යාව සමානයි ලගු පහේපාදේ හතර එකතු කිරීම ලගු පහේ පාදේ දෙක කියන එහම්වාඩ සරෝ කරන්න පුළුව මවැටත්තව මෙන්නම මෙයාට මද ලග නීති ධාන පුළ ලග නීති දන්න පුළන්න ලගු නොද නීදබ ධාන්නපු ුවග මෙන්නමයා එකතු වෙලා නන්තියන ලගෝ පහේ පාදයට හතර ගුණ කිරීම දෙක ලවලල් යන්න පුළුවන් ගුණ රීම දෙදගල්ලන්න ලොහ සි ශ්න්නේ එන අපටන ලගු කියදපුතේ පහේ පාදිට අට්ට කියලා ඒතර අපි මේ වා පැත්තිෙන් මෙයා කෙලිම්ිනවා කියද ලගු පහේපාදිර එක් කියලා නැම්බලන්නක හොඳමති දැන්තම ලස්සනමදේමි මේ ලගු පහේපාදිරයද මේ තියෙන්නේ මේතිය ලගු පහේ පාදනි එක මනියද ඒනංවාට කියන්න පුලොන් කොහොමද එක් සමානයි අටයි කියලා සමානය අටයි එක එකම පාදය සත ලගුණ එක් සමානයි අටයි මේර කැටලන් සභහයක් ති මං මෙහමල යන්නේ කෙනවාලට මෙන්නම මෙහෙම එක් කියල නො මෙන්න මෙතන මේ ව දෙක ම සමානහින්දවාල්ඩ යන්නනපුුවන් කොමද එක් සමානයි අටයි කර උත්තර දයන්න පුළු වැඩේ පැහැදිිද ඒහින්දා වාල එකතම අප මූලිකමදවල්ටික මේ පොතු දීලති නව මම පඩ එකක් විදිහයට මෙන්නම පපුල ීක්ෂණ අ්‍යාසිෙත් මොක කරන්න නොවාල ප්‍රධන ගන අහතරක්තියෙනවා සම්පූර්ණ ඉවර කරන්න එන්න. ඉවර කර ආවාට පස්සේ මොකද සතතියම් මාඩ කාලයක් තියෙන ලොක කාලයක් ඒ එතෝට ඊළම සඳපි හම්බෙද්ද සමහට අප අමතරටයින්මට දාගන්න පුරුවන් දානවා කොහොමත් ආඩි තුරාපිත් හම් මනවා ගොහොත් මේ සතියරම් ේටි ඉවර කරන්න මොනොහිර ප්‍රශ්න තිතරනම් මං කියල්ලනන අද කියල දුන්නවාගේම තමයි වාලය ප්‍රශ්න ඉවර කරලා දමයන් හරිද. හරි හන ඔඩටිගතාව වැඩේ මොකද දොලට තියෙන්න පලවන එක අර හතර පහයන මාරුලලා තිබේ ඒක නි ්‍යාටයක් තිව කරන්න මොර මාර්ද පුත්ම හන් සහ දෙවනි පාටම පටන්ගත්ත දර්ශක හල්ලක් ගැන පලවනි කොටස ඒක පුර ේක්ෂන අ්‍යය සම්පූර්ණ වර කරන්න පුර ේක්ෂන අ්‍යසන් හ ගැල තින ද ගක් එචක්්චරයි එපමනයි වැඩ හරි හද මොනහරි ප්‍රශ්න ඇත්තිරුන වාලා හන්ඩ අද කියවදු ව තියරනවාන සතුටී. වැටිකරන් යන් මොනහ ප්‍රශ්න තිරන මන් හන බඩ විනාඩියක් දෙයක් දෙන්නම්ම නැද්ද මේ කට්ටිතම ගු්නයිට් මොඩ සුප්‍රාත්‍රියක් වැඩ ටික් කරන්න හොඳර පාඩම් කරන්න මේ ඔවල්ට පේ නොමේ න්නේද හරිම අමාරු කාලයක් ඕයාලගෙද දෙ මාපියන්ටත් ලංකාවේ හැමෝටම දිංපුතේ හරි ටීගෙන ගත්තුත් ඩ ලංකාව ලෝක ජයගන්න එක ප්‍රශ්නයක්නේ එන්ද හොදරිී කෙන ගන්න අම්මතාතර මේ වෙලාව වැඩපුර කරදද කරන්නේ පා හොන්දර බැට්ටික් කරන්න එ සුබ්‍රරාත්‍රියයක් අප ඊළග සති හම්බෙමු මේ වැටික හටම කළල තිය අරි හසරණ.